දේශපාලනය නොකරපු සමහර අය සමාජ මාධ්‍ය තුල මහයලින් කතා කරන ඔවුන්ගේ ක්‍රියාවලිය පිළිබඳව අපි ඔවුන්ගෙන් අහනවා. ඔවුන් එකඟද JBP එකේ සමාජිකයා ප්‍රශ්න निराකරණය කිරීමේ බලය පොලිසියේ උසාවියේ බලය තමන්ගේ ගම්මට්ටමේ සමාජිකයට ලබා දීමේ ක්‍රියාවලියට කොච්චර එකඟද? මේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සමාජිකයෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඔබ වැරදියට මේ වගේ උගත් මන්ත්‍රීතුමියකුත් අර වගේ මජර දේශපාලන වේදිකාවට ගිහිල්ලා තමන්ගේ මතය මජර දේශපාලනයක් බවට පරිවර්තනය කිරීම. ඔබතුමාන්ලාට ඒක තේරුම් ගන්න බැරි නම් ඒකට කරන්න දෙයක් නෑ. 88-89 අපේ රටේ අධිකරණ ශාලා 27ක් ගිනි තිව්වා. හෝමගම අධිකරණයේ ගිනි තියලා විනිශ්චයකාරතුමාගේ කබාය කුළු හරකෙක් ගෙනල්ලා විනිසුරුගේ කබාය හරකෙකුට පොරවලා උඩටයි පල්ලෙහාටයි දක්වගෙන ගියා. මං හිතන්නේ මේ හඬපටේ දාන්න මං එතකොට එවන්නම් ඒක. ඒක සාධාරණ සදාචාරාත්මක නෑ. ඒක හරියට ඇහුන් නැත්තම් මං ආයි දාන්න. මමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ඒ අය නම් මේ රට පාලනේ බාරගන්නේ රටර දෙයියන්ගෙම පිටයි. දේශපාලනේ නොකරපු සමහර අය මේ සමාජ මාධ්‍ය තුල මහයලින් කතා කරන ඔවුන්ගේ ක්‍රියාවලිය පිළිබඳව අපි ඔවුන්ගෙන් අහනවා. සමාජ ක්‍රියාකාරකයන්ගෙන් අහනවා අපි ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන. ඔවුන් එකඟද JBP එකේ සමාජිකයා ප්‍රශ්න निराකරණය කිරීමේ බලය පොලිසියේ උසාවියේ බලය තමන්ගේ ගම්මට්ටමේ සමාජිකයට ලබා දීමේ ක්‍රියාවලියට කොච්චර එකඟද? මෙන්න මේ පිළිබඳව දෙවරක් මේක පළවෙනි වතාව නෙමෙයි කිව්වේ. එක සැරයක් කිව්වා. ඔවුන් දන්නවා කිව්වා රාජ්‍ය බලය අතට ගත්තාම කොහමද රජයකට විරුද්ධව නැගී හිටියාම ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මර්ධනය කරන්නේ කොහොමද කියලා ඔවුන් දන්නවා කිව්වා. අශෝක අබේසිංහ මන්තුමයි කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ? ඒක කියලා මාස 4යි ගියේ. ඊළඟට කියනවා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ නීතිය තුළින් පිළිසරණක් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒ වැඩ කටයුතු කිරීමේ බලය ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ ඉන්න සමාජිකයට ලබා දෙනවා කියලා. මම දන්නේ මොන ලෝකයකටද මේ අරගෙන යන්නේ කියලා. අපේ රට නැවත මිලේච්ඡත්වයට නෙවෙයිද මේ රට අරගෙන යන්නේ? මේ රටේ තියෙන ආර්ථික අර්බුද මදිවට නැවත සමාජීය අර්බුදයකට නෙවෙයිද මේ අත වනන්නේ? ඒ හින්දා මතක තියාගන්න මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම විවේචනය කරනවට අමතරව අලුත් නැවුම් වැඩපිළිවෙලක් පිළිබඳව මේ විපක්ෂය නියෝජනය කරන කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ හයිය පෙන්වන්න විවාද ගැන කතා කරලා උසුළු විසුළු කරලා ඔවුන්ගේ හයිය තියනවද කියලා බලන්න විපක්ෂය ඇතුළේ. ඒ හින්දා ගරු මුල් ආසන අරූඪ මන්ත්‍රීතුමනි මේ රට ආර්ථිකමය වශයෙන් මට වුණ නෑ නැවුම් කතාවක් තියෙන්න බෑ. මට පුදුමයි හරිණි මන්ත්‍රීතුමියත් ජනතා විමුක්ති පෙරමුණේ ගමේ සමාජිකයා ඒ නීතිය අතට අරගෙන කටයුතු කිරීම අනුමත කරනවද කියලා. ඒක ප්‍රශ්නයක් අපිට. කොහොමද දේශපාලන පක්ෂයක් නීතිය අතට අරගෙන කටයුතු කරන්නේ? ඒකට මේ රටේ ජනතාව ඉන්නේ. මං හිතන්නේ එතුමිය එකඟ වෙනවද කියලා. නමුත් එතුමියට විකල්පයක් නැහැ. මෙච්චර දුර ආපු හින්දා මේ ආවේ ඔව් හරි මන්ත්‍රී එතුමිය. මේ වේදිකාවන් කියන එක හරි. ගරු මන්ත්‍රී බොහොම ස්තුතියි. කොයි වෙලාවකවත් ගමේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සමාජිකයෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඔබ වැරදියට ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමාත් එහෙම කතාවක් කිව්වේ නැහැ. එහෙම කිව්වේ නැහැ. ගමට අධිකරණ බලය ගරු හරිණි මන්ත්‍රීතුමිය කියන කාරණය මට පුදුමයි. මේ වගේ උගත් මන්ත්‍රීතුමියකුත් අර වගේ මජර දේශපාලන වේදිකාවට ගිහිල්ලා තමන්ගේ මතය මජර දේශපාලනයක් බවට පරිවර්තනය කිරීම. හරිණි මන්ත්‍රීතුමිය අධිකරණ බලය විමාධ්‍යගත කිරීම පිළිබඳ කතා කරලා තියෙනවා. නමුත් ගමේ ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට බලය දෙනවා කියන එකක් ගැන කතා කරේ නැහැ.
කොහෙවත් කතා කරලා නෑ. ඒක අධිකරණ අධිකරණයට ප්‍රවේශ වෙන ප්‍රවේශය පිළිබඳ access to justice කියන concept එකත් එක්ක එන කතාවක්. ඔබතුමාන්ලාට ඒක තේරුම් ගන්න බැරි නම් ඒකට කරන්න දෙයක් නෑ. ගරු ඇමතුමිය කාලේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන විවාදයකට මේක යනවා ගරු ඇම. සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගත යුතු බව තියෙනවා. බොහොම ස්තුතියි. ඔබතුමා කියන කොතනද තියෙන්නේ කියලා පාක්ෂිකයන්ට ඒ බලය ක්‍රියාත්මක කරන්න දෙන්න. බොහොම ස්තුතියි. ගරු ඇමතුමා. ඔව් ඔව් ඇමතුමා. ඔව් විජේදාස රාජපක්ෂ ඇමතුමා. ගරු සභාපතිතුමනි, ගරු ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රකාශය සම්බන්ධව මම එකක් මතක් කරනවා. මොකද ජනතාවට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ අතීත අත්දැකීම් එක්ක 88 89 අපේ රටේ අධිකරණ ශාලා 27ක් ගිනි තිව්වා. නුගේගොඩ එක, ගල්කිස්ස එක, හෝමගම එක. හෝමගම අධිකරණයේ ගිනි තියලා විනිශ්චයකාරතුමාගේ කබාය කුළු හරකෙක් ගෙනල්ලා ඒ කුළු හරකගේ ඇඟවට පොරවලා විනිසුරුගේ කබාය හරකෙකුට පොරවලා මේ හෝමගම නගරේ උඩටයි පල්ලෙහාටයි දක්වගෙන ගියා. ඔබතුමිය දන්නේ නැහැ මං හිතන්නේ ඒක. එතකොට ඒ අද්දකින් එක තමයි ජනතාවට මේ බය තියෙන්නේ. මොකද එදා ඔබතුමියලාගේ පක්ෂේම ඔබතුමිය කියලා කියන්නේ නැහැ. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කුළු හරකෙකුට බාර දුන්නා. කුළු හරක තමයි සංකේතය යුක්තිය එදා. ඒක තමයි මං හිතන්නේ මේ ජනතාවට මේ බිය තියෙන්නේ. ගරු මූලාසනඩුවට මන්ත්‍රීතුමනි, සදාචාරාත්මක නෑ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියන දේ. මං හිතන්නේ මේ හඬපටය දාන්න මං එතුමියට එවන්නම්. ඒක සාධාරණ සදාචාරාත්මක නෑ. හැබැයි මම එකක් කියනවා, මම එකක් ඔබතුමියගෙන් අහන්නේ. පොලිසියේ සහ මහේස්ත්‍රාත්වරයාගේ බලය ගමේ ඔබේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයට ලබා දීමට ඔබ එකඟද? පක්ෂ සමාජිකයන්ට බලය බෙදන එකට අපි එකඟ නැහැ. ගරු නියෝජ්‍ය ගරු මූලාශ්‍රාණ්ඩුවට මන්ත්‍රීතුමනි, අපේ රටේ අධිකරණ බලය විමධ්‍යගත කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ මොකද්ද? ගරු ඇමතුමා, මේ ගරු සභාවට ජංගම දුරරතන ගේන්න බැහැ. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ අවසරය ඉල්ලුවේ. හැබැයි මම එතුමියට ඒක ලබා දෙනවා පැහැදිලිවම. මේ රටේ වල් වැදිච්ච නීතියක් තියෙන රටක් බවට පරිවර්තනය කරලා තමන් බලය අරගෙන බලය පවත්වාගෙන යන්නයි ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා කරලා තියෙන්නේ. ඒ හින්දා ගරු මූලාසනඩුවට මන්ත්‍රීතුමනි, මේ කියන වල්බූරු නිදහසක් තියෙන මේ ජනතා විමුක්ති පෙරමුණට බැහැ මේ රටේ ආර්ථිකයක් කළමනාකරණයක් කරන්න. අපි අහනවා පැහැදිලිවම, දැන් අනුර කුමාර දිසානායක මහත්තයා ගොඩාක් ඉන්නේ විදේශගත වෙලා ඉඳලා මොනවද මේ රටේ විදේශගත අයට කියන්නේ? මේ අයට කියන්නේ මොකද්ද? ඔයාලා අපිට ඡන්ද දෙන්න, මේ රටේ අපිට ඕන විදියට ගමේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලය අපිට දෙන්න කියලාද? මොකද්ද ආර්ථිකයේ වැඩපිළිවෙල? මෙන්න මේක කියන්න, මෙන්න මේකයි වැදගත්. ඒ හින්දා මේක කියන්නේ නැතුව මේ කොලේ වහලා ගහලා දේශපාලනය කරන්න පුළුවන් කාලය අවසාන වෙලා තියෙන්නේ. ගරු මූලාශ්‍රාණ්ඩුවට මන්ත්‍රීතුමනි, අද කොහොම මේ ගොඩනැගපුර ඇල්ල, මේ බොරුව එක්ක බොළු ගොඩනැගපුර ඇල්ල කොහොම? මං හිතන්නේ දාසිරි ජයසේකර මන්ත්‍රීතුමත් කල්පනා කරાવી මම දැක්ක අනුර කුමාර දිසානායක මහත්තයත් එක්ක බොහෝ වෙලාවට ළඟින් ඉන්නවා. ඒ හින්දා ඔබතුමා ඔය මැදට යන්න එපා. ඔබතුමා ඔය මැදට යන්න එපා. හර්ෂණ මන්ත්‍රීතුමා, what's your point of order? ඔබතුමා නීති කැටි සර්, point of order. ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව මේ ඉතා පැහැදිලි හඬපටයක් තියෙනවා. ඒක කරුණා කරලා මේ ගරු මන්ත්‍රීතුමා, දැන් මේ හඬපට ප්‍රකාශ කරන්න පටන් ගත්තොත් මේ හැමෝම මේ හඬපට ප්‍රකාශ කරන්න පටන් ගනීවි. ඉතින් ඉතා පැහැදිලි, අපිට ලොකු බයක් තියෙනවානේ. අපි ගරු මූලාසනාර බරතුමනේ, අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ පිළිබඳව. මේක මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් ප්‍රකාශ කරපු දෙයක්. එතකොට ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් මේ වගේ දෙයක් ප්‍රකාශ කරනකොට නීතියට ගරු කරන පුද්ගලයෙක් හැටියට අපිට ලොකු ගැටලුවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ගම්මට්ටමේ එක්කෙනට අධිකරණ බලයක් දෙනවා කියන එක.
එතකොට ඒ අධිකරණ බලයක් දීම පිළිබඳව මේ හඬපටේ ප්‍රකාශ කරන්න. එතකොට අපේ මිත්‍ර හරිනි මන්ත්‍රීතුමිය නෑ කිව්වට මේ හඬපටේ මෙතන තියෙනවා. අර ගරු මන්ත්‍රීතුමා කාලයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක විවාදයකට යනවා. ඒක නිසා මේ පොඩ්ඩක් අහගන්න කියලා තමයි ඔතුමාගෙන් මම කාරුණිකව ඉල්ලීමක් කරන්නේ. ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න ඵලයක් ඔබට අපි ලබා දෙනවා. ඔය එතකොට ඉතින් ගරු මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒක ඉතාම ගැටලුකාරී තත්ත්වයක්. ඕක ඒක හරියට ඇහුන් නැත්තම් මං ආයි දාන්න. අපට නීතිය ක්‍රියාත්මක කරවන්න ඵලයක් ඔබට අපි ලබා දෙනවා. يعني ඵලය බෙදෙන. ඔබේ කමේදී නීතිය පසිනලන්න ඵලයක් අපි ඔබට දෙනවා. ඒ කියන්නේ යම් අධිකරණ බලයකට ඔබට දෙනවා. ඔව් ඔව් දාසරි මන්ත්‍රීතුමා, මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක? මන්ත්‍රීතුමා මට අපේ මගේ නම සඳහන් කරපු ඉන්න මං කියන්නේ. බඩක් ඉන්න බඩ ඉන්න මගේ නම සඳහන් කරපු ඉන්න මං කියන්නේ. අනුරාධ ජානාගමැතිතුමත් එක්ක මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරු කතා කරනවා? මාත් කතා කරනවා. පැය ගාණක් කතා කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔබතුමා කියපු කාරණයට 100%ක් එකඟයි. නීතිඥයෙක් විදියට අධිකරණ බලය ගමේ ජනතාවට මේ අධිකරණ මතුමා විතර ඔය කතාවට වැඩිය හොඳ කතාවක් එතුමා කියන්න තිබුණේ. මේ අර හරකගේ ඔළුවට මේ ජජ්ගේ මේවක දාන එකට වැඩිය මේ රටේ නීතිඥයෙක් විදියට අධිකරණ බලය මිනිස්සුන්ට බෙදලා දෙන්න බෑ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක දෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒ අය නම් මේ රට පාලනේ බාරගන්නේ රටවල දෙයියන්ගෙම පිටයි.